මන්ස්ටල් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ මගේ උදෑසන ස්කින් කෙයාර් රූටින් එක ගැන. මුලින්ම මම මගේ ෆේස් එක ක්ලෙන්ස් කරගන්නවා. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ Neutrogena Deep Clean Facial Cleanser එක. මේක normal to oily skin වලට තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මේක පාවිච්චි කරලා හොඳට මූණ පිරිසිදු කරගන්නවා. මේ විදිහට රවුන් හැඩයක තමයි අපි ෆේස් එක ක්ලෙන්ස් කරගන්න ඕනේ. එතකොට මුහුණ එල්ලා වැටෙන එක වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මගේ ෆේස් එක තව ටිකක් වැඩිපුර ක්ලෙන්ස් කරගන්න මම මේ ෆේෂල් ක්ලෙන්සරින් බ්‍රෂ් එක පාවිච්චි කරනවා. මේක හැමදාම පාවිච්චි කරන්න පුළුවන් එක. මේකේ තව කොටස් තියෙනවා. ස්ක්‍රබ් එකක් කරගන්නකොට නැත්තම් මේකප් ඉවත් කරගන්නකොට වගේ පාවිච්චි කරන්න. ඉතින් මේක හැමදාම පාවිච්චි කරා කියලා හැමතෙ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මුහුණ පිහදා ගන්න ෆේෂල් ටවල් එකක් හෝ ෆේෂල් ටිෂු පාවිච්චි කරන්න සාමාන්‍ය අපි පාවිච්චි කරන ටවල් එක පාවිච්චි කරාම වෙන්නේ ටවල් එකේ තියෙනවා නම් බැක්ටීරියා වගේ දේවල් ඉක්මනින් මුහුණේ කුරුල්ල ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්වා ගන්න තමයි අපි වෙනම ෆේෂල් ටවල් එකක් පාවිච්චි කරන්නේ. ඊළඟට මම ලිප් බාම් එකක් පාවිච්චි කරනවා. මම මේකට පාවිච්චි කරන්නේ වැස්ලීන් එකේ ලිප් බාම් එකක්. මොයිස්චරයිස් එකට මම පාවිච්චි කරන්නේ එසානෝ එකේ ටර්මරික් ෆේෂල් ඔයිල් එක. ඉතින් සාමාන්‍යයෙන් මම ගෙදරම ඉන්නවා නම් මේ විදිහට ෆේෂල් ඔයිල් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට මම ඔයිල් එකක් පාවිච්චි කරලා මගේ සම හොඳට මසාජ් කරගන්නවා. මම හරිම ආසයි මේ විදිහට ඔයිල් එකක් පාවිච්චි කරලා මසාජ් කරගන්න. හරිම හොඳ ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා ඊට පස්සේ. ඉතින් මේ විදිහට උඩු අතට තමයි අපි සාමාන්‍යයෙන් මසාජ් කරගන්න ඕනේ. ඒකෙදිත් සම එල්ලා වැටෙන එක වළක්වා ගන්න මේක හොඳ ක්‍රමයක්. ඉතින් සමට ඔයිල් එක හොඳට උරා ගන්න මේ විදිහට මසාජ් කරගන්න ඕනේ. අයි ක්‍රීම් එකට මම පාවිච්චි කරන්නේ එසානෝ එකේ රෝස්ට් ෂිප් අයි ක්‍රීම් එක. ඉතින් මේකත් මේ විදිහට පොඩි ප්‍රමාණයක් අරගෙන හොඳට ඇස් යට ආලේප කරගන්නවා. මේකෙදිත් හොඳට ඇස් යට මසාජ් කරගන්න ඕනේ. එතකොට අපේ ඇස් යට කළු වෙලාක් තියෙනවා නම් ඒක ඉවත් කරගන්න ගොඩක් හොඳයි මේ අයි ක්‍රීම් එකක් පාවිච්චි කරන එක. ඊළඟට කුරුලෑවලට මම මේ බොඩි ෂොප් එකේ ට්‍රී ට්‍රී ඔයිල් එක පාවිච්චි කරනවා. මේක ගොඩක් හොඳයි කුරුලෑ සහිත සමකට. ඉතින් මේ විදිහට ඇඟිල්ලට චුට්ටක් අරගෙන කුරුලෑව උඩ මම තියනවා. මේක උදේට සහ රෑට දෙකටම මම ගොඩක් කාලවට මගේ කුරුලෑ තියෙන දවසට කරනවා. ඇත්තටම දවස් දෙක තුනකින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේක පාවිච්චි කරොත්. ඉතින් මෙන්න මේ ටික තමයි මම උදේට පාවිච්චි කරන්නේ. ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවාට. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.